ජාතික පසුවස්සනු කළමනාකරණ ආයතනය මේක මුලින්ම තිබේ තාක්ෂණික ආයතනය කියලා 2018 ට මුලින්ම වගේ. අතරම මේක පිටලා තියෙන්නේ අපේ කෘෂි කර්මාන්තයේ හදවත වගේ තියෙන අනුරාධපුර දිස්ත්‍රික්කේ. ඔයාලා දන්නවා අපේ රටේ කොච්චර එළවලු පළතුරු අහක යනවද කියලා. මෙච්චර අමාරුවෙන් මහන්සියෙන් ගොවියා මේක ගොඩ දාගත්තන් පස්සේ මේක එක්ක ප්‍රවාහනයේදී එහෙම නැත්නම් ගොවියට විකුණ ගන්න බැරුව මොන තරම් නාස්තියක් සිද්ධ වෙනවද අපේ රටේ. කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද. පරේක්ෂණ නිලධාරීන් 10කට වැඩි ප්‍රධාන පරේක්ෂණ නිලධාරීන් ඒ වගේම ශ්‍රේෂ්ඨ නිලධාරීන් යාන්ත්‍රික ඉංජිනේරුවරු එතකොට මේ පිරිස ගත්තම 130කට අධික සේවක පිරිසක් වැඩ කරනවා මේ. ඔය දෙහිත් කල් තබා ගන්නයි අඹයිදවන්නයි ඕක හොද්ද ගොවි මහත්තයකට පරිණි ගොවි මහත්තයට ගෙනාව මේ කිව්වනම් ඔය වැඩේ කරන්න හරි ලේසි. ඇත්තටම මට කියන්න ඕනේ මේකෙන් අපේ රටේ කොච්චර දේවල් අපේ සම්පත් අපේ මහන්සියෙන් අහඹ හරියම්ප කරගන්න දේවල් කොච්චර අපට යනවද. ආයිබෝන් සිරුසරාටම සුබ දවසක්. ඉතින් අදත් පොලිටික්ස් එක තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අදත් මම කාලින මාතෘකාවක් තෝරගත්තා මගේ කතා බහ ඔයගොල්ලොත් එක්ක කරගෙන යන්න. ඇත්තම ගොවියෝ උද්ඝෝෂණය කරන වෙලාවක පොර නැති ප්‍රශ්නයක අපි වෙලී ඉන්න වෙලාවක අපේ ගොවි මහතුරු උද්ඝෝෂණ තාමත් යනවා. ඉතින් ඒ වෙලාවේ මටත් හිතුණා මේ වගේ දෙයක් ගැන කල්පනා කරලා මොකද මේක අතිශය වැදගත් අපේ ගොවි මහතුරුන්ට. මම කතා කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් ගැන. අපි අපේ බදු මුදලේ යැපෙන ආයතනයක් ගැන තමයි මම අද කතා කරන්නේ. ජාතික පසුවස්සනු කළමනාකරණ ආයතනය. මේක 2018 මුලින් වගේ තිබුණේ තාක්ෂණික ආයතනය කියලා. ඉතින් මේක තියෙන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තයේ හදවත බඳු අනුරාධපුර දිස්ත්‍රික්කේ. ඉතින් ගොවි මහතුරුන්ට විශේෂ ප්‍රදේශයක්. ඒ වගේම මේක පිටලා තියෙන්නේ මෙහි. මේ ආයතනය ගැන ඕගොල්ලෝ මොනවද දන්නේ? ගොවි මහතුරු මොනවද දන්නේ? මේක තමයි අපි කතා කරන්න ඕනේ. මේකෙන් මොනවද සිද්ධ වුනේ? මේ වගේ ආයතනයක් මේ තරම් ධනස්කන්ධයක් වියදම් කළා මේ වගේ තාක්ෂණික මෙවලම් තියෙන පරීක්ෂණාගාරයක් තියෙන මේ වගේ තැනක අපේ රටට වැඩදායි සුබදායි දෙයක් වුණාද නැද්ද? තීරණය ඔබ සතුයි. මම උගලන්ට විස්තරය කියන්නම්. මුලින්ම බලමු මේ තාක්ෂණික ආයතනය මේකෙන් බලාපොරොත්තුනේ මොකක්ද? කළමනාකරණ ආයතනයෙන් බලාපොරොත්තුනේ මොකක්ද? රජයේ මේක ආයතනයක් විදිහට පටන් ගත්තන් පස්සේ පසු අස්සනු කියලා කියනකොට මොකලන්ට තේරෙනවා අපේ රටේ මොන තරම් පස්සේ එළවලු පළතුරු එහෙම නැත්නම් මල් වෙන්න පුළුවන් ඒ වගේ ගොඩාක් කෘෂිකර්මාන්තයේ යටතේ තියෙන හැම දෙයක්ම කොයි තරම් නාස්තිකර ලක් වෙනවද? මේක ප්‍රවාහනයේදී වෙන්න පුළුවන් එහෙම නැත්නම් විකුණ ගන්න බැරුව වෙන්න පුළුවන් එහෙම නැත්නම් හරියමං තාක්ෂණයක් නැතුව ගොවි මහතුරු මේක හරියටම මේක ගන්න පුළුවන් උපරිම පළ ප්‍රයෝජනේ ගන්න තාක්ෂණික අතින් නොදීවුණු වෙන්න පුළුවන්. මොකද අපේ ගොවි මහත්තයා අපි ගරු කරන චරිතයක්. ඒ වගේම මේගොල්ලන්ට මේ ලෝකය අප්ඩේට් වෙනකොට මේකේ තියෙන තාක්ෂණය අපේ රටට ගෙනත් දෙන්න ඕනේ. ඒ තාක්ෂණය ගෙනත් දෙන්න එහෙම නැත්නම් යම් කිසි පරීක්ෂණ කරලා ඒ පරීක්ෂණවල ප්‍රතිඵල මේ ගොවි මහත්තයාගේ අතට දීලා ඒක පොඩ්ඩක් පිටිපස්සෙන් ඉඳලා ගොවි මහත්තුරුන්ව ඒකට පොළඹවලා මේකේ උපරිම ප්‍රතිලාභය අපේ රටට අරන් දෙන එක තමයි මේ ආයතනයට පැවරලා තියෙන වාක්‍යම. ඔයගොල්ලෝ දකින වැඩි කාලයකට වට්ටක්ක ලොරි පිටින් අලින්ට කන්න දානවා. එහෙම නැත්නම් ලූණු කුණු වෙලා තැඹිලා යනවා. එහෙම නැත්නම් ධාන්‍ය වර්ග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මල් ජාති වෙන්න පුළුවන්. ඒ වගේ කුෂි භෝග නොසෑහෙන. නුවරඑළිය පැත්තේ ගත්තත් ලංකාව මුළු ලංකාවම ආවරණය පරිපාලිත මේ එක ආයතනයක් තමයි මේකේ තියෙන්නේ. මේ තාක්ෂණික ආයතනය. එහෙම නැත්නම් කළමනාකරණ ආයතනය කියන එක. එතකොට මුළු ලංකාවම ආවරණය වෙන පරිදි මේ මිනිස්සුන්ට වැඩ කරන්න සිද්ධ වෙනවා මේ ආයතනය හරහා. අදටත් අපි දකිනවා මොන තරම් අස්වැන්නක් නාස්ති වෙලා යනවද කියලා. එතකොට මේකට මේගොල්ලෝ ගත්ත විකල්ප මොනවද? අපි එතනට යමු. මොකද අපි ඒකත් බලන්න ඕනේ මේගොල්ලෝ ගත්ත විකල්ප මොනවද කියලා. කාලයකට ඉස්සෙල්ලා මේගොල්ලෝ හඳුන්වලා දෙනවා මේ ඇසුරුම් කූඩ වගේක්, ප්ලාස්ටික් කූඩ වගේක්. හොඳ අදහසක්. මොකද අපේ ප්‍රවාහනයේදී වෙන ඒවට වෙන අපේ අස්වැන්නට වෙන භෝගවලට වෙන හානිය අවම කරගන්න. ඒක හොඳ දෙයක්. ඒක ඇත්තටම රජයේ විසින් දැන් මේ වරම්පත් කරගෙන යනවා. අඩු මිලට ඒකන සහන මිලට ගොවියට ලබා දෙනවා. ඒක කම්පැනි දෙකකින් අරගෙන ඉවරලා ඒක ගොවියට ලබා දෙනවා. ඒක කරගෙන යනවා මේ ආයතනයෙන්. අපි කතා කරමු පසුවට ඒ ගැන. 2014 වගේ මම කාලයට නිවැරදි කිරීමට යටත්ව මම කියන්න 2014 වගේ කාලේ තමයි මට දැනගන්න ලැබුණේ. මේගොල්ලෝ පටන් ගන්නවා කුරක්කන් නූඩ්ල්ස් ෆැක්ටරිය. නූඩ්ල්ස් කර්මාන්ත ආයතනයක්. ඒක පටන් ගන්න කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා මේගොල්ලෝ 2014 වගේ වකවානුව. ඒ වගේම ඒ වකවානුවට කිට්ටුවෙන්ම රයිස් ක්‍රීම්. ඒ කියන්නේ අයිස් ක්‍රීම් එකක් මේගොල්ලෝ හඳුන්වලා දෙනවා
මහජනතාවට මේක නම් ටිකක් වැඩිපුර ගිහිල්ලා තිනවා මේක දිගින් දිගටම යනවායි කියලා තාරාචිස නමුත් මේක මේගොල්ලන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් මේක හරියටම මිනිස්සු අතරට ගෙනියන්න මේක මේට වඩා මිනිස්සු අතර ජනප්‍රිය කරවන්න ඕනේ මේකට මේගොල්ලෝ ගාව වැඩපිළිවෙලක් තියෙනවා වැඩපිළිවෙලක් ගැන නම් මම දන්නේ නැහැ ඒ වගේ එකක් තියෙනවා අර වගේ කර්මා ශාලාවක් තියෙනවා ඔය නෝල්ස් කර්මා ශාලාව දැන් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙනවද වැඩ කරනවද නැද්ද කියලා ඔයාලා බලන්න ඕනේ කාරණා මේවම කියන්නේ මට ගිහිල්ලා කාටවත් චෝදනා කරන්නවත් මේ මිනිස්සු මේවා මේවා කියලා කියනවත් නැමේ රජයේ අවධානය මේවට යොමු වෙන්න ඕනේ මේ ළඟදී බැසිල් අපේ මුදල් ඇමතිතුමා රජයේ ප්‍රධාන නියදානින් කැඩවලා කියනවා රජයේ තියෙන මේ අනවශ්‍ය වියදම් කපාරින්න කියලා ඔව් වැදගත් මේ වෙලාවේ මොකද රට තියෙන අමාරුවේ හැටියට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ උපරිම සහයෝගය රට වෙනුවෙන් දෙන්න ඕනේ ජනයා විසින් අපේ මහජනයා විදියට අපේ මහජනතාවෙන් පඩි අරගෙන ජීවත් වෙන පඩි ගන්න ඕගොල්ලොත් දැනගන්න ඕනේ මේ ලක්ෂ 10ක් වෙන මේ රජයේ සේවකී පිරිස අපි ගන්න පඩියට අපි ගන්න වේතනයට හරියටම මිනිස්සු වෙනුවෙන් උපරිම කැපවීමෙන් කරන්න. ඒකට ඕගොල්ලෝ බැඳී ඉන්න ඕනේ. එතකොට මෙතන මේ මොකද සිද්ධ වෙන්නේ බලමු මේක. ලංකාවේ ලොකුම පරීක්ෂණාගාරයක් තියෙනවා මේකට අනුබද්ධ. මේ 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 ආයතනයටම එකතු වෙලා තියෙන පරීක්ෂණාගාරය. මේක ලංකාවේ තියෙන ඉතාමත් විශාල පරීක්ෂණාගාරයක්. මේකෙන් මොනවද වෙන්නේ කියලා තමයි ප්‍රශ්නේ. නමුත් මේකට වියදම් කරන රජයේ වියදම් කරන ඒ සම්පූර්ණ මුදලම වියදම් කරනවා මේ වෙනකොට. එතකොට ඒ වගේම මේකේ සේවක පිරිස. සේවක පිරිස මේකේ පරීක්ෂණ නිලධාරීන් 10කට වැඩි. යාන්ත්‍රික ඉංජිනේරුවරු, එතකොට ශේෂ්ඨයි, අතිරේක අධ්‍යක්ෂකවරු. ඒ වගේම මේ ළඟදි පත්තලාව අපේ වියත්මගේ සමාජික මහත්මේ එයා තමයි ප්‍රධාන පරීක්ෂණ නිලධාරී. ඒ වගේම මේ ආයතනයේ ශාඛා ප්‍රමාණයක් මේගොල්ලෝ ආරම්භ කළා තියෙනවා. නුවර නුවරඑළිය හම්බන්තොට වාරියපුර අම්පාර යාපනය කොළඹ ඒ වගේ කියන තැන්වල මේගොල්ලෝ ස්ථාපිත කරලා තිනවා ශ්‍රේෂ්ඨ ශාඛා. ඒවලත් ස්ථිර සේවකයෝ 4-5ක් වැඩ කරගෙන යනවා. එතකොට මේගොල්ලන් මේ ස්ථිර සේවකයන්ට මොනවද මේ ලැබෙන කාරණා? කාරණා තමයි අර මේගොල්ලෝ අරන් එන ප්ලාස්ටික් කූඩ ටික බෙදන්න. එහෙම නැත්නම් කොහේ හරි ගිහිල්ලා මේ මේගොල්ලෝ මේ වගේම පරිශ්‍රයක් කරලා තිබුණා මේ මොනවාද අඹ ඉදවන විදිය. එහෙම නැත්නම් කෙසෙල් ඉදවන විදිය. එහෙම නැත්නම් දෙහි කල් තබා ගැනීම ක්‍රම මේ වගේ දේවල් ටිකක් කරලා තිබුණා පරේෂන්. ඔය දෙහි කල් තබා ගන්නයි අඹයිදවන්නයි ඕක හොද්ද ගොවි මහත්තයකට පරිණි ගොවි මහත්තයට ගෙනාව කියලා කිව්වනම් ඔය වැඩේ කරන්න හරි ලේසි. ලේසියම කරනවා. එතකොට මේ රජේ පණි ගවන්න ඕනේ නැහැ. එතකොට ඔය කූඩ ටික ඕක බෙදන්න මේ ශේෂ්ඨ නිලධාරීන් 130ක් යටත් කරගෙන මේ වගේ ප්‍රධාන තෙලේ නිලධාරීන් 15ක් 20ක් විතර තියාගෙන මේ වගේ ආයතනයක් නඩත්තු කරන්න ඕනේ නැහැ මේ සුදු වලියෙක් වගේ. මේක කරන්න තිබුණා ඔය ෆීනික්ස් එකට හරි එහෙම නැත්නම් ඔය මේ නිල් කමල් එකට හරි ඔය මේ මේ කූඩ ටික හදන කම්පැනිට කිව්වනම් මේක ගිහිල්ලා උඹලා බෙදපියව මේ ගොවි මහත්තුරුන්ට අපි දෙන්නම් උඹලට මේකේ මේ අඩුව දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ කූඩේ වටිනාකම 1000යි නම් රජෙන් 500ක් දෙනවා ගොවි මහත්තයා 500ක් ගෙවනවා. ඒත් ඕක කිව්වනම් නිල් කමල් එකට හරි ඔය මේ කියන ඔය අනිත් මේ ප්ලාස්ටික් කම්පැනිට මේ මිනිස්සු ගිහිල්ලා මිනිස්සු අතරට ගිහිල්ලා මේට වඩා හොඳට කරනවා. මොකද මේ මිනිස්සු බිස්නස් එක වුණ නිසා. මොකද මේ මිනිස්සුගේ ගාණ අඩුවක් නැහැනේ. රජෙන් භාගයක් ගෙවනවා. ගොවි මහත්තයා භාගයක් ගෙවනවා. ඔක ඔයට වඩා හොඳට කාර්යක්ෂම විදිහට කරන්න තිබුණා. ඔය කම්පැනි දෙකට බාර දුන්නා. මේ වගේ මිනිස්සු ඕනේ නැහැ. මේ මිනිස්සුන්ට මේ 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 ලැබ් එකේ වැඩ කරන මේ සේවක පිරිසට මේගොල්ලෝ සම්පූර්ණ මේ අවුරුද්ද පුරාම මේගොල්ලන්ට තියෙන රාජකාරිය තමයි මේ ලැබ් එකේ පරීක්ෂණ කරන්නේ. පරීක්ෂණ කරලා ගොවි මහත්තුරුන්ට මොනවාර එක රිසල්ට් එකක් අවුරුද්දට එකක් පරීක්ෂණ කරලා ඉවර එක අවුරුද්දට එක ගානේ දුන්නොත් 10ක් 15ක් ඉන්නවා අඩුමා මම කියන්නේ මේ අපි ගෙවන සල්ලි වලටවත් මේ අඩුම ගානේ මේ ගන්න පඩියටවත් එක සාර්ථක එකක් ඕගොල්ලන්ට යුතුකමක් තියෙනවා නේද එහෙම කරන්න රට වෙනුවෙන් මම ඉන්ටර්නෙට් එකේ නිකන් සර්ච් කරගෙන යනකොට මට හම්බුණා නියම එකක් මේ මේගොල්ලෝගේ ඇත්තම වැඩක් නැහැ මේ ගොවි මහත්තුරුන්ට මේ ඉන්ටර්නෙට් පහසුකම් දී වෙලා ඒක කරගන්න පුළුවන් නම් ගොවි මහත්තුරුන්ට හොයා ගන්න පුළුවන් මීට වඩා හොඳ ක්‍රම මම කියන්නම් එක මට හම්බුණා පොතක් මේක අන්තර්ජාලයට මේ කරලා තිනවා UC Post Harvard Technology Center කියන කුඩා පරිමාණ අසනු සැසිරීමේ පිළිවෙල පිළිවෙත් කියලා පිටු 383 ක පොත් පිටක් එක මේක ඩවුන්ලෝඩ් කරලා තිනවා මේකට මේක තියෙන එකම ප්‍රශ්න තමයි භාෂාව මේක සිංහලෙන් තාම නැහැ මේක තිනවා මේ බලන්න භාෂා කීයකට පරිවර්තනය වෙයි කියලා ෆ්‍රන්ස් පංජාබි අරාබි දකුණු අප්‍රිකා බෙන්ගාලි වියට්නාම් ඉන්දුනීසියානු ශ්‍රීලංකම් මේ වගේ බොහොම මේ භාෂා ගානකට මේක පරිවර්තනය කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේක හිතා වැදගත්. මේ වගේ පොතක් ගෙනල්ලා මේ මේ අපේ ගොවි මහතුරුන්ට දුන්නා නම් අඩුම ගානේ ඒකේ තියෙන ටික අරගෙන හරි යම් කිසි දෙයක් කරගන්න පුළුවන්. ඒකේ තියෙනවා
කියන්නේ දැන් මම ගොවි මහත්තයෙක් නොවුනට මට ඒකේ තියෙන අදහසත් එක්ක මට නිකන් දල අදහසක් ගන්න පුළුවන් මේ පොත පොඩ්ඩක් කියවුවාම මම සම්පූර්ණ කියවන්න ගියේ නැහැ පිටු 283ක් තියෙනවා නමුත් මම මේ උදාහරණයක් කියුවේ අඩුම ගානේ මෙන්න මේ වගේ වැඩක්වත් කරොත් ඔයගොල්ලෝ ගන්න පඩියට ඔයගොල්ලන් සේවයක් කරා කියලා හිතාදාගෙන මැරෙන්න පුළුවන් අඩුම ගානේ මේ මේ පරීක්ෂණාගාරයේ වෙනම් දැන්ට දැන්ටත් කරගෙන යනවා ඒගොල්ලෝ වෙන වෙන වැඩ ටිකක් කරගෙන යනවලු නමුත් මම කියන්නේ මේට වඩා කාර්යක්ෂමව මේකේ මේකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ ලංකාවේ අපේ රටට කුෂිකර්මාන්තයේ වෙනුවෙන් එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට මේ අස්වැන්න කොයි කාලෙද මේක කරන්න ඕනේ වට්ටක්ක අස්වැන්න කොච්චර එනවද ලංකාවේ කොච්චර කන්න නැති මිනිස්සු ඉන්නවද කොච්චර අස්වැන්නක් අපි අහක දානවද ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න කොයි තරම් අස්වැන්නක් අපි අහක දානවද එතකොට ලූණු එහෙම නැත්නම් එළවලු වර්ග එහෙම නැත්නම් ධාන්‍ය වර්ග එහෙම නැත්නම් අඹ කෙසෙල් මේ වගේ දේවල් කොහොමද මේගොල්ලෝ ප්‍රවාහණය කරන්නේ අර ලොරි උඩ නැගලා කෙසෙල් හට්ටි දාලා ඒ වගේ අරයන් කොච්චර තැලෙනවද එහෙම නැත්නම් කෙසෙල් ඉදවන විදිය අර අඹ ඉදවන වගේ ඔයගොල්ලෝ කියලා දුන්නේ අර අඹ කලාප වගේක් හදලි වෙලා අඹ වගේක් ඉදෙන විදිය කරලා දුන්නේ අන්න ඒ වගේ අටුව ගන්න ඒ වගේ වැඩක්වත් මේ මිනිසුන්ට කරලා දුන්නොත් ඒකෙන් සත්තුන්ට පරිසර හානිය කොයිතරම් වෙනවද ඒ වගේම මිනිස්සු කොච්චර අඬනවද කොයි මහත්ය කොච්චර අඬනවද ඒ සම්පූර්ණ සල්ලි ටික මොකද මේ අතරමැදියේ කින්දා ඔයගොල්ලෝ දන්නවා මේ මේ ගොවි මහත්යයි වෙනද මහත්යයි අතර මේ අතරමැදියේ මේකෙන් ගාණක් ගන්නවා මේකේ හරිම බෙදිල්ල ගොවි මහත්යට හරියට යන්නේ නැහැ වෙනද මහත්යට හරියට යන්නේ වෙළඳාම් කරන කෙනෙක්ට පාඩු වෙනවා සමහරලාට ගොවි මහත්යත් පාඩු මේ අතරමැදිය කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේ කරගෙන යනවා එතකොට මේවට ක්‍රමවේද නැහැ අපේ රටේ මේවට ක්‍රමවේද නැහැ ගොවි උද්ඝෝෂණ අරපැති දිනා ඒවට කිසිම උත්තරයක් තියා හැදලා බලන්න විදියක් නැහැ එක පාට මේක අර උඩින් ගෙනාවා වගේ මේක දැන් මේගොල්ලන්ගේ එකම try එක තමයි කාබනික් කල්ලි වෙලා මේක රට උස්සරහට අරගෙන යන්න හොඳ ගුණදායක මේ වගේ ලස්සන කැම් වෙන මේ වගේ ලස්සන කැම් වෙලා ගන්න ඕගලන්ට පුළුවන් මේක හරියට මේ ආයතන ශක්තිමත් කරලා මේ ආයතන වල මේ ප්‍රධානි මේ ආයතන ප්‍රධානි මහත්යති මේවයි මේගොල්ලෝ ලක්ෂයක් එකමාරක් කවුරුතර සැරයක් මේගොල්ලෝ ගන්න ඒ කියන්නේ මේ පරීක්ෂණ කරනවා කියලා අරගෙන ඉවර වෙලා එතකොට අවුරුද්දේ අවසානයේ මේගොල්ලෝ ප්‍රතිඵලය කියනවා ලමයින්ට ප්‍රායෝගික වැඩ වැඩමුළු කරනවා මේව තව ශක්තිමත් කරන්න ඕනේ මේ දවසේ කොහොමද කුෂිකර්ම ගැන ඉගෙන ගන්න දවසේ කුෂිකර්ම ගැන තිය අඩුම ගානේ සිංහල අකුරු 10ක් ඉගෙන ගන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු 10ක් ඉගෙන ගන්න පුළුවන් මොනවද මේ මේවා ක්‍රමවත් කරන්න විධිමත් කරන්න මේවා ඇත්තම කිව්වොත් මේ මේ ඇමතිවරු වෙනකොට මේ මිනිස්සු රඟපාන්නේ මේ ඔක්කොම මේවන අපි මේවා කරා මේ ටේබල් වල තියලා පෙන්නන්නේ මෙන්න මේවා මේවා මේ මෙලෝඩියක් නැහැ අන්තිමට ඇමතිතුමාගේ මෙතන තියනවාද පුරප්පාඩු එනම් පුරප්පාඩු පුරවන්න මම දෙන්නෙක් කවන්නම් කියලා ගියාම එච්චරයි. ඉතින් ඒකට ඇමතිතුමා සැටිස් මෙතන වැඩ කරන සේවක පිරිස සැටිස් රජයේ පාඩු ලබනවා. අපේ ගොවි මහතුරු අඬනවා. මේ ඔක්කොම කරන් යන ගමන් හවුලේ කාගෙන කාගෙන යන ගමන් මේ අලුතෙන් පත් වෙලා ආපු සභාපතිතුමා ඉතින් ඇත්තටම මේ කාලේ හැටියට ඉතින් වියදම් වැඩි ආදායම් වැඩි ඉතින් ඔන්ලයින් ක්ලාස් කරනවා ඒ වගේ දේවල් කරගෙන යනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම කරන්න ඕනේ මොකද මේක ජොබ් එකක් කරගෙන ඉන්නලා මේ රජයේ සේවකයෙක් කියලා වෙලා මේ තනින් පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි. එතකොට ගොවි මාතෘ කොච්චර අමාරුද කියලා ඔයගොල්ලෝ තීරණය කළා බලන්න. මේක ප්‍රශ්නයක් නෑ. නමුත් මම කියන්නේ මේ ගන්න දෙයට නිසි ගෞරවයක් දෙන්න. එහෙම නැත්නම් කුෂිකර්ම අමාත්‍යතුමා ඔයා මේක කවදා හරි කවුරු හරි දැක්කොත් මේ වගේ ආයතනයක් තියෙනවා කියලා කවුරු හරි කනට වැටලා කිව්වොත් කුෂිකර්ම අමාත්‍යතුමනි මේක විසිරුව හරින්න. මේ මිනිස්සු වෙන කොහෙට හරි අනිත්තු කරන්න. මේ පරීක්ෂණාගාරයේ මේක විධිමත් කරලා මේක රටට ප්‍රයෝජන දා වැඩදායි වැඩක් කරන්න ගන්න මේ මිනිස්සුන් ඔක්කොම අයින් කළා දාන්න මේ ගොවි මහතුරු කරන් යන විදිහේ කරයි යයි ඇති වැඩක් නැත්තම් ඔච්චරයි කරන්න තියෙන්නේ ඒකෙන් අඩුම ගානේ මේ ආයතනයේ පඩි මිලියන 10ක් මිලියන 12ක් විතර යන පඩි නඩි ටිකාරේ රටට ඉතුරු වෙනවා වැඩක් ගන්න පුළුවන් ඒක වෙන වැඩකට යොදවලිලා කුෂිකර්මාන්තයේ ඉන්න නේල්ලා ඉන්න රටවල් ලෝකේ ඒ මේ මිනිස්සු ගාවට යන්න ඕනේ මේ මිනිස්සු කරන තාක්ෂණික ක්‍රමවේද මොනවද කියලා හොයලා බලන්න ඕනේ ඒව අපේ රටට ගැළපෙන විදිහට ඇඩ් කරන්න ඕනේ. ඒව තමයි මේ මිනිසුන්ට තියෙන වැඩ. එහෙම නැත්තම් මේවා කරලා වැඩක් නැහැ. මොකද මේ කුෂිකර්මාන්ත කියන එක ඉස්සර වගේ කැත්තිං උදලින් කතා ඉන්න බෑ. මැෂින් අරගෙන මේ විදිහට කරන්න මිනිසුන්ට පොරව මෙච්චර බැරුණා. යම්කිසි දුරකට අපි තාක්ෂණයෙන් ඉදිරියට යන්න ඕනේ. අපේ අස්වැන්න වැඩි කරගන්න ඕනේ. අපි කාබනික ගණන් කරන්න යන්නේ කාබනික කරනවා නම් ඒ කාබනික කරන්න අපි මේකට මේට වඩා මහන්සි වෙන්න සිද්ධ වෙනවා.
එහෙමනම් ශ්‍රමය අපි අඩු නම් අපි මේ වගේ මැෂින්ස් මොනව හරි මේ ඔයගොල්ලෝ ඇඩ් කරන්න ඕනේ. ඔයගොල්ලෝ අඳුනලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක අමාත්‍යංශ අමාත්‍යවරයාට මේක දැනුම් දෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් කරොත් තමයි මේ පාස්වෙන් එන්නේ. ඊට පස්සේ තමයි මේ පසු අස්වැන්න අපිට හදා ගන්න පුළුවන් කියලා. අඩුම ගානේ පසු අස්වැන්න හදා ගන්න ඉස්සලා මේ මිනිස්සු අස්වැන්න හදා ගන්න විදියක් දෙන්න. එහෙම හරි දෙන්න යෝජනා ඉදිරිපත් කරන්න. ඇත්තටම මට කියන්න ඕනේ අපේ රටේ දුක් මහන්සි වෙලා හම්බ හරි හම්බ කරගන්න මේ ධනෙ එහෙම නැත්නම් මේ බවභෝග ටික අපිට මේක හරියට අරිභෝගිකයට දෙන්න බැරුව කොයිතරම් අපේ මිනිස්සු ලත වෙනවද එහෙම නැත්නම් කොච්චර අහක යනවද මේවට අපි එක්කම එකතු වෙලා එකා වගේ මේකට උදව් දීලා මේ අපි කොෂ්කාර්මෙන් පෝෂණය වෙච්ච රටක් විදියට අපි හැමෝම එකතු වෙලා මේකට උදව් කරන්න ඕනේ අපි හැමෝම එකතු වෙලා එකා වගේ මේකට මේක දියුණු කරන්න ඕනේ නැත්නම් හැමදාමත් අර මහමුදෙන් අට වෙච්ච දූපතක් වෙච්ච අපි ගෝත්‍රික කොටාසක් වගේ එකතරාටලා ඉන්නවා කැත්තෙන් උදල්ලෙන් කොටාගෙන අපේ ගොවි මාතෘ දහ දුක් වෙනවා එතන අපි පිට රටින් කෑම් බීම ටිකේ රකම් මේකේ බලන්නේ ආයෙත් හම්බුමු මේ වගේ කතාවක ජය වාවුලන්ට.